අපි ආයේ කොරෝනා ගැන මේ විදිහට කතා කරන්න පටන් ගත්තේ ඊයේ දවසේ තුල මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ශාලාවක වැඩ කරන සේවක මහත්මියකට කොරෝනා වැළඳුණා කියලා තහවුරු වුණාට පස්සේ මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ දක්වා ලංකාවේ වාර්තා වෙච්ච බහුතරයක් රෝගීන්ට අපිට පුළුවන්කම ලැබුණා එයාට කොහෙන්ද ලෙඩේ හැදුනේ කියලා යම් රෝග මූලාශ්‍රයක් හොයාගන්න. නමුත් මේ කාන්තාවට අපිට මේ වෙනකන් අපි සමත් වෙලා නැහැ කොහෙන්ද ලෙඩේ හැදුනේ කියලා රෝග මූලාශ්‍රය හොයාගන්න. දැන් මේ වගේ තත්ත්වයකදී අපිට උපකල්පනය කරන්න සිද්ධ වෙනවා සමාජය තුලින් තමයි මේ කාන්තාවට රෝගේ වැළඳුනේ කියලා. ඒක තමයි භයානක තත්ත්වය. ඒ කියන්නේ අපි මෙච්චර දවසක් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එකක් නැහැ. එහෙම නැත්නම් සමාජය තුල වෛරසයේ ව්‍යාප්තියක් නැහැයි කියලා යම් මතයක හිටියානම් ඒ මතය යම් දෙදරීමකට ලක් වෙන තත්ත්වයක් මේ වෙනකොට උද්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි මේ කාන්තාවට කොරෝනා හැදිලා තියෙන. ඇත්තටම මේ කාන්තාවට කොරෝනා තියෙනවා. ඒක තැන් තුනකින් පරීක්ෂා කරලා තහවුරු වෙලා තියෙනවා. දැන් මේ කාන්තාව වැඩ කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සමස්ත සේවක ධාරිතාව එහෙම නැත්නම් සේවක පිරිස 1700ක් විතර. දැන් අර ඒක තමයි වෛද්‍ය ශෙනාල් කිව්වේ මේ 1700ක් වගේ ඉන්න තැනක මේ අපි aran තියෙන පියවර අපි පෙන්නලා දුන්න දේ හරියටම ක්‍රියාත්මක වුණාද? දැන් අර කම්පාර්ට්ස්මන්ට්ස් විදිහට බෙදලා එහෙම නැත්නම් මේ පිරිස 1700 අපි හිතමුකෝ අඩුම ගානේ 500 ගොඩවල් තුනකට බෙදලා තිබුණා නම් කියලා. එහෙමනම් අවදානම් 500කට විතරයිනේ තියෙන්නේ. නමුත් දැන් 1700ටම අවදානම් තියෙනවා. කොහොමද එහෙම වුනේ මේ පිරිස නිදහසේ එකිනෙකා අතර හුවමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ තේ බොන වෙලාවට විවේක වෙලාවට ඒ උඩ තට්ටු පහළ තට්ටු අතර ඒ පිරිස කලවම් වෙලා තියෙනවා. ඒතර මේ කාන්තාව වැඩ කරපු ඒ තට්ටුවේ විතරක්. ඒ කියන්නේ මෙයත් සමග ඍජු ලෙස ගැටුණු ඒ තට්ටු විතරක් 683 දෙනෙක් වැඩ කරලා තියෙනවා. ඒතර හිතා ගන්න පුළුවන් මේක කන්දේ කාඩුවට වඩා භයානකයි. දැන් ප්‍රතිශතයක් විදිහට හදලා බලන්න 92කින් 69ක් පොසිටිව් කියන්නේ 100ට කොච්චරක් පොසිටිව් වෙලා තියෙනවද? අද අපි දැන් ඉතුරු 1700න් ඉතුරු 1600ක් විතර ඉතුරු වෙලා තියෙන ඒ අය සාම්පල් පරීක්ෂා කරනවා නම් කීයක් පොසිටිව් වෙයිද? අවදානම කොච්චරක්ද? මේ පිරිස ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇඟලුම් කම්හලේ සේවය කරලා තියෙන මිනුවන්ගොඩ වැඩ කරන 1700ක් නෙමෙයි. දැන් මේ අපි මිනුවන්ගොඩ ගැන කතා කරනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගෙවල් තියෙන 1700ක් නෙමෙයි. දැන් මේ කාන්තාවත් මං හිතන්නේ මිනුවන්ගොඩ නෙමෙයිනේ ගෙවල් හබරාදුවේ. ගාල්ලේ. ඒතකොට දුව පොසිටිව් උනේ ගාල්ලේනේ පොසිටිව් උනේ. එතකොට මේ දුව හෝ පුතා හෝ මං හිතන්නේ ඒ කාන්තාවගේ මේ දියණිය හෝ පුතා හෝ දැන් ඊයේ දවස්වල පොසිටිව් වුණා. එතකොට ඒ වෙනත් ප්‍රදේශයක. සමහර මේ ඇඟලුම් කම්හලේ සේවය කරන සමහර කාන්තාවන් ඉන්නවා යාපනයේ. යාපනයේ ගෙවල් තියෙන අය මෙහි ඉන්නවා. දැන් එහිඳ යාපනයේ ප්‍රදේශෙත් දැන් ඒ පිරිස අඳුනගෙන නිරෝධායනය කරමින් ඉන්නවා. එතකොට ලංකාව පුරාම මේ පිරිස ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. යාපනයේ ගාල්ලේ මාතර නුවර අනුරාධපුරේ මේ හැමතැනම මේ වැඩ කරපු පිරිස ඉන්නවනේ. අය ගෙවල් වලත් ගිහිල්ලා තියෙනවනම්. වැඩ කරන ගමන් නිවාඩුර ගෙදර යනවනේ. ගෙදර ගිහිල්ලා තියෙනවනම් ගෙදර අයත් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. Breaking.lk